සනංජය දැන් ඔබ මේ වේදිකා නාට්‍ය කරන කෙනෙක් විදිහට මම කැමැති ඔබෙන් දැනගන්න කොහොමද මේ ලංකාවේ තත්ත්වයේ වේදිකා නාට්‍ය වලට තිබෙන සහ ඔබ මොන වගේ ගැටලු වලටද මුහුණ දෙන්නේ ගැටලු වලට ඒ කියන්නේ ඔබ පිටරට ගිහිල්ලා ආව ඒ කියන්නේ දැන් දැන් වෙනකොට දැන් අවුරුදු මම හිතන්නේ 20කට ළඟයි නේද දැන් මම හිතන්නේ ඔය විගාසන ඔබ ඕස්ට්‍රේලියාවත් මම හිතන්නේ වේදිකා නාට්‍ය කරා මේ සංසන්දනාත්මකව බැලුවොත් එහි වේදිකා නාට්‍ය කරන අයට තිබෙන පහසුකම් සහ මේ ලංකාවේ අයට තිබෙන පහසුකම් හෝ ඔබ දකින ගැටලු මොනවාද විසඳුම් ඔබ කැමති දේ ගැන අදහස් දක්වන්න සංකීර්ණ ප්‍රශ්න ගොඩක් විස්තර තියෙනවා කෙටිය මෙහෙමයි සංසන්දනය කරන්න බැරි තරමට ඕස්ට්‍රේලියාවේ නාට්‍ය කලාව වෙනස් ඒක ඉන්ඩස්ට්‍රි එකක් ඒ කියන්නේ ඒගොල්ලෝ संविधान वेड़े कर गुड़ा काल की अभी संविधान वेला अभी इंडस्ट्री अभी असंविधानात्मक गुड़क देवल वगे लंका मैं नाटकला अर्बुदे दिन इतने तम एक मूल काल मेक इंडस्ट्री हेडो हर हंधन गतने हंधन गतने मेक इकना आधार हेदर इंपुट अरे मुन मुन हर इलगे सामान्य पार कपना प्रश्न बाहिर उदय उपकार राज्य राज्य कार्यालय पूर्ण घन गण අරක පස්සෙන් නැ ඉඩ දෙනවා තියනවා නම් තරදී. එහෙම යන්න බැහැ නේ කොච්චර කල් යන්නද? දැන් ඒ ධනජේ මේ ඔබ කියන දේ මම නිකන් සරලව කියන්නම්. ඔබ කියන්නේ මෙන්න මේ වගේ දේ. දැන් අපි හිතමු මීට අවුරුදු 7-8කට උඩදී කෙනෙකුට තමන්ගේ මෝටර රථයක් අරන් ගිහිල්ලා අඳුරන ඥාති ගෙදරකින් හොද ගන්න පුළුවන්. ඔව්. දැන් පුළුවන්. හරි බැම් බැ. අන්නේ හරි. මොකද අන්නේ ඒ වගේ දැන් මේ ධනජේ කියන්නේ තව දුරටත් අර හදවතේ තෙත සහෝදරත්වය ඔබේ ආදරය ඔබේ දෑත් මගේ දෑත් මත පටලව ගන්න එන්න පටලවාගමු ඒ යුගයේ ඉවරයි. ඒකත් එක්ක මේ නාට්‍ය කලාවත් ඉවරනවා. ඉවරට ඉවරයි. ඒ නිසා මේක දැන් ඊළඟ මේ නාට්‍ය රිගෙන් ඒ කියන්නේ අපි මේක පුනර්ජීවනයක් කරනවා නම් අනිවාර්යෙන් මේ පුනර්ජීවනයේ මත පදනම් විය යුතුයි ආර්ථිකය. ඔව්. ඒකනේ ඔබ කියන්නේ. අනිවාර්යයෙන්. ඔව්. දැන් මමම 93 නාට්‍ය කරනකොට ගොඩක් අය උදව් කරන්න හිටියේ. ඒ කියන්නේ හරි පහසුකම් තිබුණ මිනිස්සු ඒගොල්ල ගෙවල් දුරවල් කොහේ හරි මුදලක් ඕන තරම් දෙනවා. දැන් එහෙම නැහැ. දැන් අපිට අපේ මේසනේ නාට්‍ය ව්‍යාපෘතිය වැඩිපුරම මුදලක් ගිහිල්ලා තියෙන්නේ පුහුණු ශාලාවලට. හ්ම් හ්ම්. ලක්ෂ දෙකකට වැඩි වැඩි. ඔව්. ඒතකොට ඒකට විතර තනි කරම පුහුණු ශාලාවට ඉතින් ඒක ඒක තමයි ගොඩක් කට්ටිය මුහුණ දීලා තියෙන ප්‍රශ්න. ඔව්. ඒතකොට අද අදත් ගම්පැත්ත වලට ගියහම යම් තරමකට මීට වඩා පන්සල හරි පල්ලි හරි කොහෙන් හරි කවුරු හරි දෙනවා. දැන් එහෙම ගන්න බෑ. බෑ. ඒතකොට දැන් ඒක නිසා ඒක ඉන්ඩස්ට්‍රියක් වුණා නම් මේක ඔක්කොම වෘත්තිකව ඒ ඔක්කොම තියෙනවල පිළිතුරු ඒක ඇතුලේ. පිළිතුරු තියෙනවා ඒක එහෙම වුණා නම්. ඒක එකපාරටම නේ වර්ධනය වෙලා එන්න ඕනේ ක්‍රමයෙන්. දැන් අපිට පිළිතුරු නැහැ මොකද? අපි අපි හරි අමාරුවෙන් දැන් නාට්‍ය කරනකොට දැන් හරි අපහසුයි දැන් ටිකට් ගණන් දාන්න බෑ එතකොට බඩු මුට්ටු ගණන් වැඩි ඒවත් එක මූණ දෙන්න බෑ දැන් අපිට ඔව් ඒ කියන්නේ මෙහෙමයි දැන් තවදුරටත් අර කලාව පිළිබඳව තිබිච්ච අයිඩියොලොජි එක ඒ කියන්නේ අයිඩියොලොජි එක කියලා කිව්වේ කලාව කියලා කියන්නේ වෙළඳාමට සම්බන්ධ නැහැ කලාව අධ්‍යාත්මික ලියෝ ටෝල්ස්ටෝයි කියලා මේ මේ ලේඛකයා මෙන්න මෙහෙම හිටියේ ඩොස්ටෝස්කි කන්නේ බොන්නේ නැතුව හිටියා ඒ කියන්නේ දැනුත් පුළුවන් ඕන නම් එහෙම කන්නේ බොන්නේ නැතුව ඉන්න හැබැයි නිර්මාණය යන්නේ නැහැ මේ මේ සමාජයට නේද එහෙම කන්නේ බොන්නේ නැතුව එහෙම ඉන්න නිර්මාණෙන්නේ නැහැ නිර්මාණෙන්නේ නැහැ ඉතින් මම හිතන්නේ ඒක දැන් දැනට නාට්‍ය වලට උනන්දු තරුණ පරම්පරාවට අපි කියන්න ඕනේ මේක මකටික නොමියක ඇතුළේ තමයි නාට්‍ය හදන්න වෙන්නේ ඒ නිසා මිනිස්සු සංවිධානයේ විවෘතේ දේශපාලනයේ වටා සංවිධානයේ විවෘතේ මේක කර්මාන්තයක් හැටියට දියුණු කරනවා කියන ව්‍යාපෘතිය ඒක නිසා ඒක තනි කර කර්මාන්තයක් නොයන්නේ පවතින බෑ කිසි දෙයකට දැන් මේනෝර ඒක විතරක් නෙමෙයි ඔව් ඉතින් ඒ තාමත් නමුත් දැන් තාමත් මේ කලා පිළිබඳ නිර්වචන සංස්කෘතිය මේවා පිළිබඳ තාමත් දැන් මේවා ගොඩක් දුරට මේ පාලනය කරන කොටස් වල තියෙන්නේ අර පැරණි මතය මතය ඒකේ කොයිතරම් මේ අලුත් බෙන්ච් සර්වමයෙන් ආව වුණත් ඇවිල්ලා උදව්ව කරන්න ගියා වුණත් මේ නේද හරියට වියදම් කරලා නාට්‍යකට චිත්‍රපටයකට සල්ලි දාන්නේ නැහැ තාම ලංකාවේ කවුරුවත්. ඔව් එහෙම දාන්නේ. අහනවා. ඔව්. ඒ කියන්නේ දැන් අපි මේ එහෙම වෙලා තියෙන්නේ. ඔව් දැන් ඒක තමයි දැන් සල්ලි දාන්නේ කවුරු හරි නිකන් නෙමෙයිනේ. නිකන්. ඔව්. මොකක් හරි යාර තියෙන ප්‍රතිලාභයක් එකේ. ඒ නිසා දැන් මේ නාට්‍යකල ලොකුම ප්‍රශ්නේ අපි මූලදේ ඉන්ඩස්ට්‍රියක් විදිහට වර්ධනය වෙලා අර දීප්ති කිව්වා ඇවිල්ලා නැතුව දැන් ඒ අර මුලින් තිබුණ දේවල් වලට විසඳුම් මුකුත් හොයන්නේ දැන් අපි මුකුත් අපිට කර කියා ගන්න දෙයක් නැතුව තැනක ඉන්නේ තවමත් එක එක්කෙනා පුළු පුළුවන් හැටියට තම තමන්ගේ පුද්ගලික ශක්තිය වලින් අතින් සල්ලි දාලා ඒ වගේ තමයි ඇදගෙන කරගෙන යන්නේ අතට ඔව් තමන්ගේ විශ්වාසමැටු වාරි මොන හරි දාලා එලින් කරනවා එබැයි ඒවා ෂෝ දෙකයි දුවන්න වෙන්නේ ඔව් ඒක තමයි දැන් කාලේ දුවන්න බෑ ඉතින් මම හිතන්නේ ඒක ඇතුලේ අපි පණිවිඩයක් හැටියට දකින්න ඕනේ රට දුවන්නත් බෑ ආර්ථිකය ගැන හිතන්න නැතුව අධ්‍යාත්මිකත්වය අපි කෘෂිකාර්මික හදවත වාපි සංස්කෘතිය ඒවත් එක්ක ඒව හරි ෂෝක් හැබැයි
ඉකොනොමික් සිස්ටම් එකක් ඇතුලේ මේවා ගනුදෙනු කරන්නේ නැත්තම් මේවත් එක්ක දැන් ඔස්ට්‍රේලියාව ඔබට ප්‍රශ්නය වෙන්නේ නැහැ නේ නෑ ඒක නෑ මොකද ඒක කර්මාන්තය ඒක ටිකට් විකුණන තැනේ ඉඳලා මේ සියලු දේවල් කර්මාන්තයක් දැන් එදා දැන් මෙතෙන්ට මම හිතන්නේ මේ කවුද මෙත්තාවනේ මේ 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 සන්තුස්සාව සන්තුස් කිව්වෙත් ඒකයි ඉස්සරහට මියුසික් කරනවා නම් අනිවාර්යයෙන් මේක කර්මාන්තයක් හැටියට විතරයි මේක ගෙනියන්නේ මෙහෙම අනික් කාටද දැන් ඔය අපි මේ හරි පුදුම වැඩේ කියන්නේ දැන් ඔය කතා කර සම්භාවිතී නාට්‍ය කියන ගොඩක් අය බර්ටර් බ්‍රෙෂ් ගේවද ඉබ්සන් ගේ මේ හැම නාට්‍යම්ම මෙහි රටවල නිෂ්පාදනලා තියෙන කර්මාන්තයක් විදියට. ඒ කියන්නේ සම්භාව්‍ය හොඳම නාට්‍ය නිෂ්පාදනලා තියෙන කර්මාන්තයක් විදියට. නමුත් පුදුම විදියට කියන්නේ මෙහි ඒක තේරුම් ගත්තේ නැහැ කවදාවත් අපේ මුල් කාලයේ කට්ටිය ඒවා ඒ රටවල කොහොමද නිෂ්පාදනය වුණේ කියලා මේ යන්ත්‍රණයක පිටපස්සේ තිබුණා. ඉතින් ඒ නිසා දැන් වේදිකා නාට්‍යයක් කියලා එකට එද්දී ඒකේ කිසියම් වේදිකා නාට්‍ය දර්ශනයකින් ඒකට යන සම්පූර්ණ විදම කවදාවත් ලෝක ඉතිහාසයේ හරි සීමිත අවස්ථා කීපකින් විතර ආවරණය කරන්න පුළුවන් කියලා. මං කියන්නේ කාර්යාල සේවකින් රියදුරන් ඒ සියලුම දෙනාගේ පරිණාමය ගෙවන්න බෑ.